අයිබෝන් සුබදවසක් ප්‍රාර්ථනා කරනවා ඔබේ ආදරණීය නාලිකාව උතුම් දේශයක අභිමානයේ රැගෙන එන කලම්පු ටෙලිවිෂන් අද දවසේ නඳුන් සෙවන ඔබ දන්නවා අද දවසේ නඳුන් සෙවන හැම මොහොතකම හැම දවසකම ගේන්නේ ක්‍රීඩාවට සම්බන්ධ මොහොතක් ඒ වගේම ක්‍රීඩාවට සම්බන්ධ හෝරාවක් තමයි අප මේ මැදිරිය ගත කරන්නේ අද ටිකක් වෙනස් ක්‍රීඩකාවන්ට වඩා වෙනස් චරිතයක් වෙනස් පුද්ගලයෙක් කාලෙකද හුත් ක්‍රීඩකයෙක් තමයි අපි ඊට වඩා වෙනස් කතා බහකට අද යොමු වෙන්න පටන් ගන්නෙ සූදානම් වන්නේ අපි බලාපොරොත්තු වෙන්නේ ඒ තමයි ක්‍රීඩාවේ පුහුණු කරුගේ භූමිකාව තාක්ෂණික භූමිකාව කොහොමද අලුතෙන් ක්‍රීඩකෙක් නිෂ්පාදනය කරන්නේ හදන්නේ ගොඩනගන්නේ කියන කාරණේ මේ සඳහා අපි මැදිරියට ආරාධනය කරා දැන් යුද හමුදාවෙන් ඉවත් වූ මේජර් උපාලි වික්‍රමසිංහ මහතාට අයිබෝන් සුබදවසක් ප්‍රාර්ථනා කරනවා අපි අයිබෝන් මට මුලින්ම කියන්න පාසල් යන කාලේ ගම්පහ පාසල් යන කාලේ කොයි කාලේ වගේද මුලින්ම ක්‍රීඩාවට යොමු වුණේ කියලා ඇත්තම දැනට අවුරුදු විස්තකට කලින් දවස 76 මම අවුරුදු 11 පාල වගේ තරඟ වලට සහභාගී වුණේ පුංචි කාලේ. ඉතින් ඒ දවස්වල ඉඳන් මම ක්‍රීඩාවට ගොඩක් ඉතින් ලැබි. ඔය කියන්නේ මුල් පාසල් ගම්පහ සිද්ධාර්ථ මහාවිද්‍යාලයේ ඉගෙන ගන්න කාලේ. ඊට පස්සේ මල්ල ක්‍රීඩාවට ගොඩක්ම සම්බන්ධ වීමක් නැහැ. ඉතින් අධ්‍යාපනයත් එක්කම ටික ටික සම්බන්ධ වුණා. ඊට පස්සේ මම ඔලෙවල් කරලා ඉවරලා එලෙවල් වලට මිනංගොඩ නාලන්ද මධ්‍යම මහාවිද්‍යාලය ඇතුළත් වුණා. ඊට පස්සේ තමයි මම ඇත්තෙම මල්ල ක්‍රීඩාවට මේ ජාතික තලයට වගේ එන්න දැන් මුල් කාල සීමාව ඇතුළේ සිද්ධාර්ථ විද්‍යාලයට යන කාලේ මේ කාලේ ගෙදර කාගෙන් හරි උදව්වක් උපකාරයක් තිබුණාද? එහෙම නැත්නම් ගෙදර කවුරු හරි දැකලා තිබුණාද ක්‍රීඩා කරනවා සාමාන්‍ය ක්‍රීඩකයෝ? එහෙමනේ වෙන්නේ. සමහරව වෙන්නේ තමන්ගේ තාත්තා, අයියා, එහෙම නැත්නම් ගෙදර කවුරු හරි ක්‍රීඩා වෙලා තියෙනවා. එහෙම නැත්නම් තමන්ගේ පාසලේ බොහොම කීර්තිමත් ක්‍රීඩකයෝ ඉඳලා තියෙනවා. මේ කාරණා දෙකින් එකක් මේ තෝරගන්නේ කොහොමද? උපාලි ඔබ ක්‍රීඩාවට යොමු වෙන්නේ? ඔව්, මට ඇත්තෙන් මගේ අයියලා දෙන්න විශ්වවිද්‍යාලයන එක අයියා කෙනෙක් මගේ කලම්බු විශ්වවිද්‍යාලයට ගියා. ඒ දෙන විශ්වවිද්‍යාල ඊට අනිත් අයියා මගේ ආනන්ද වික්‍රමසිංහ. එයාත් මේ ක්‍රීඩාවට ගොඩක් ඒගොල්ලෝ පාසල් ගිය ගම්පහ බණ්ඩාරනායක මහාවිද්‍යාලයට මේ කාලෙම ඒගොල්ලෝ තිබ්බා. ක්‍රීඩාවට බොහොම ජනප්‍රියයි, බොහොම සම්බන්ධයි. ඒ ආභාෂය තමයි ඇත්තටම මට ලැබුණේ. ගම්පහ වඩාත් ප්‍රචලිත මල්ල ක්‍රීඩාවලට නෙමෙයි, වොලිබෝල් ක්‍රීඩාව. එහෙම තියෙද්දි කොහොමද මල්ල ක්‍රීඩාවලට එන්නේ? ඔය ඇත්තම ගම්පහ සීනේ කියලා ගත්තොත් අපිට ඕන කෙනෙක් දන්න ඊළඟට වොලිබෝල් සීනේ ස්ථානයක් ඕන. මේ සියල්ල ගත්තාම පසුගිය දවස්වල නැච්ච වොලිබෝල් වලට ගත්තාම මේ සම්මේලනයේ ලේකම් සුසිල් රණසිංහ මේ සියලු දෙනාම ගම්පහ ඉඳද්දි ඊළඟට ක්‍රීඩා අමාත්‍යාංශයට ගත්තාම බොහෝ දෙනෙක් ඉන්නවා ගම්පහ වොලිබෝල් වලට සම්බන්ධ. එහෙම තියෙද්දි කොහොමද වොලිබෝල් පැත්තකින් තියලා මේ වගේ ක්‍රීඩාව මල්ල ක්‍රීඩාව තෝරගන්නේ? ඒක ඇත්තම අපේ දැන් අපි දැන් ක්‍රීඩා වලට යොමු වෙද්දී අපේ පුහුණුකරු මගේ ඇත්තම ඉස්සලා මට ලැබුණ පුහුණුකරු තමයි මේ ID ප්‍රේමසි අද ලංකාවේ ඉන්න ප්‍රවීණ පෙළේ පුහුණුකරුවෙක්. විශේෂයෙන්ම කෙටිතුන දුරදාවනයේට ක්‍රීඩා මාත්‍යංශයේ සේවය කරන්නේ. ඉතින් මගේ මුල්ම පුහුණුකරු ගම්පහ ප්‍රදේශයේමයි උඩුගම්පල ID ප්‍රේමසි මහත්මයා. ඉතින් එතුමාගෙන් මට ලැබිච්ච දේ තමයි මේ මම මාව මේක තමයි ටැලන්ට් එක මගේ තියෙන. ඒක මම මේ පැත්තෙන් වොලිබෝල් ක්‍රීඩාවට වගේ යොමු වෙන්නේ නැතුව මල්ල ක්‍රීඩාවලගේ යොමු වෙනවා. දැන් මල්ල ක්‍රීඩාව එක පැත්තකින් මම මේ කාරණේ අහන්නේ මල්ල ක්‍රීඩාවට ජනප්‍රිය නොවන ප්‍රදේශයකින් තමයි මල්ල ක්‍රීඩාවට එන්නේ. වොලිබෝල් වලට සහ ගම්පහ බණ්ඩාරනායක ගත්තාම ඒ කාලේ ඉඳලම ක්‍රිකට් වලටත් යම් ස්ථාවරයක් තියා හිටියා. මොකද අයියලා දෙන්නත් ගියේ ගම්පහ බණ්ඩාරනායකට. දැන් මේ කාරණා ඔක්කොමත් එක්කලා ඔබ තෝරගන්න වෙනත් විෂයක්. ඒ තමයි මල්ල ක්‍රීඩාව. මල්ල ක්‍රීඩාවෙන් ගම්පහ සිද්ධාර්ථ ඉඳලා ඊළඟට මිනුවන්ගොඩ නාලන්දට එනකොට ඔබේ මං හිතන්නේ ඔබේ ක්‍රීඩාව සඳහා තියෙන ආදරේ ඇල්ම ටිකක් පුළුල් වෙන්න ඇති. නාලන්දේ සිද්ධාර්ථයට වඩා වෙනස් පහසුකම් තිබුණා. නාලන්දේ ඔබට වෙනස් කරාද ඔබව ක්‍රීඩකෙක් විදිහට? මොකද ඔබ කෙටි දුරදී ඔබ පසු කාලෙක ඔබ පුහුණුකරුවෙක්ගේ අත්දැකීම ගන්නේ දුර ධාවනයේ සඳහා, මැරතන් සඳහා. දැන් මේ අත්දැකීම ගන්නේ කොහෙන්ද? ගම්පහ නාලන්දේදීද? ඔව්, ඇත්තට මම මගේ ඉසව තමයි මීටර් 100 සහ 200. ඒක තමයි මම ඇත්තෙන් ප්‍රගුණ කරේ. ඉතින් මම නමුත් ඒකෙන් තමයි මම ජාතික මට්ටමේ දෙවෙනි ස්ථානයේ, තුන්වෙනි ස්ථානයේ වගේ ඒකම තවත් තරඟවලදී 89 88 වගේ දවස්වල මම ලංකාවේ ප්‍රථමයා. ලංකාවේ හිටියේ එදා අඹිලිපිටිය රේස් එකේ ගොඩක් වෙනසක් වුණා. මොකද හේතුව එදා ඒ රේස් එකේ මම තුන්වෙනි ස්ථානයේ. නමුත් ඒක එතන කාලේ පොඩි ප්‍රශ්නකුත් වුණා. මොකද 10-1 එකක් දිවේ. දැන් පොඩ්ඩක් අපිට හුලං එක්ක අපි දිවුවා කියන බාධා වුණා. අපිට ටයිමින් අපිට දුන්නේ නැහැ. ඒ කියන්නේ වාසිය දුන්නේ නැහැ. වාසිය දුන්නේ නැහැ අපිට. මොකද එතන දවසර දුලම් මාපකේ අවදාල ටෙක්නිකලි ඒවා තිබ්බේ නැහැ. ඊට පස්සේ අපිට ඒක කාලවල දුන්නේ නැහැ කාටවත්. මේ තුන්දෙනාටම. ඉතින් ඒක මට ඇත්තම ඔබතුමාගේ මතක් කියන්නේ. මොකද ඒක තමයි මගේ ජීවිතේ. මම ඊට පස්සේ තමයි යුදහමුදාවට මම යමුනේ. කොයි අවුරුද්දේද යුදහමුදාව? 91. දැන් මෙහෙම හෙවොත් එමේ
අනු එක කියන්නේ යුද හමුදාවට බොහෝ දෙන කියන කාලයක් නෙමේ එකක් අසුවට අසුනමේ අනුව මේ සිම එක් කළ යුද හමුදාව සම්බන්ධින් තිබුණේ තරුණය යොමු වෙන කාරණයක් නෙමේ යොමු නොවන කාලයක් තිබුණේ කොහොමද මොකද හිතුනේ දම්ක දනිත් වැඩිමහල් සහෝදර දෙන යුද හමුදාව නෙමේ තෝරගත්තේ දෙකයි එකෙනෙක් ගත්තාම කම්කරු දැන්ටත් ගත්තාම පරිපාලන සේවය ඉහළ නිලධාරීකෝ දැන් එහෙම තියද්දි ඇයි යුද හමුදාව තෝරගත්තේ ඇත්ත මේ කාලේ අපිට අපි හරි මේ හරි අපි හරි දඟයි කියන්නේ අපි මේ මල්ල ක්‍රීඩා ඇඟේ තිබ්බ අපේ මේ ඒක තුලින් තමයි ඒක තුලින් අපිට මේ මේ දැන් ක්‍රීඩාවේදීත් මං ඒ වෙද්දි ළමයෙක් ගත්තාම පළවෙනිය වගේ ඒ කාලේ තමයි බිහුනේ චින්තක සොයිසා කියලා අපි දරණ ශ්‍රී ලංකා වර්තාව තියෙන ක්‍රීඩකයා ශ්‍රී ලංකාවේ හිටපු දරණ එවුත්ම ශ්‍රී ලංකා ළමයෙක් නැහැ විශ්‍රාමගෙන ඉතින් ඒ කාලේ අපි යුද්ධයක් තිබ්බට අදිසි අපි දන්නවා ඇත්තම දැන් මල්ල කිඩාවට යුද හමුදාවට බැඳුනට යුද හමුදාවේ ප්‍රධාන කාර්යය එක නෙමෙයි යුද්ධ කරන එක යුද්ධේ නමුත් ඒ කාලේ අපිට ඒ කාලේ හිටිය හොඳ විශිෂ්ට ගණයේ යුද හමුදා ජේෂ්ඨ නිලධාරියෙක් පිරිසක් ඒ තමයි බ්‍රිගේඩිය ආර් පිලීනගේ අද දක්ෂ ඊළඟට අපේ ගත්තාම අපේ හොඳ ක්‍රීඩා පුහුණුකරුවෙක් පෙරළීනගේ මහත්ම ඇත්තම ඊළඟට ජනරල් පාලිත ෆනාන්ඩු ඉතින් ඒ වගේ ගත්තාම කර්නල් ජයකොඩි වගේ හිටිය අපිට අපිට ඒගොල්ලෝ අපිට ඒ කියන්නේ ඔබ ක්‍රීඩාවට එන කාලේ ක්‍රීඩා හිටපු ජේෂ්ඨයෝ ඊළඟට ඔවුන් යුද හමුදාවේ සේවය කරේ මේ නිසාමත් යුද හමුදාවට යන්නේ පොඩි ඔය ඉතින් අපි කිසි අල්මක් ඇති වෙනවා අල්මක් ඒකෙන් කිසි බෑග් වගේ අපිට ඇති වුණේ නැහැ මොකද අදිසියක් කළා අපිට යන්න උනත් කොහරි අපි හරි يعني ඒක බාර ගන්න හිටිය අපි ඇත්තම ඒ අභියෝගයේ කියන්නේ අභියෝගය අපිට ඒක එල්ලයක් නෙමෙයි ඔව් අප දන්න විදිහට ඔබ යුද බිමේදී සටන් කළා ඔතෝ ඊට පස්සේ මම දැන් අන්තිම මං යුද හමුදාව ඊට පස්සේ මම දැන් කපිතාන්වරයෙක් වගේ වෙනකන් යුද හමුදාය මම අල්ල කිඩා කරා ඊට පස්සේ ක්‍රමවලින් මගේ දැන් වගේ දැන් අද වෙනකොට නාවික හමුදාව යුද හමුදාව ක්‍රීඩා සංචිත වලට හොඳින් සලකනවා අද කාලේ ගත්තාම විශේෂයෙන්ම ගුවන් හමුදාව එහෙම ගත්තාම හොඳ ඉතා විශාල ක්‍රීඩා සංචිත ක්‍රීඩක ක්‍රීඩිකාවන් තියාගෙන ඔවුන්ට අවශ්‍ය පහසුකම් දෙනවා සමහර ක්‍රීඩිකාව ක්‍රීඩිකාවන් කියනවා යුද හමුදාව ආරක්ෂකංශ නැත්තම් අපි ක්‍රීඩා ජීවිතෙන් අයින් වෙලා කියලා ඔබේ යුගෙත් ඒතරම් පහසුකම් තිබුණාද ඇත්තම අපිට හොඳ පුහුණුකරු හිටියා අපිට හොඳට අපි ගැන බැලුවා ඇත්තම මොකද හේතුව ඒ කාලේ හිටපු ජාමුදා ජේස් නිලධාරීන්ට ලොකු දැනුමක් තිබා මල්ලකට සම්බන්ධව මම අද ඒක නෑ කියනෝ නෙමෙයි නමුත් ඒ කාලේ හිටපු ඒ ජේස් නිලධාරීත් එක්ක අපිට හරි පහසු වුණා මේ අපේ මල්ලකිඩාව කරගෙන යන්න මොකද හේතුව අපිට අවශ්‍ය දේවල් ඇත්තම ලැබුණා ඒ කාලේ ඒ කාලෙත් තිබ්බ මේ වගේම දාවන්න පත හොඳ නමුත් මේකාගේ ගොඩක් පළල් විදිහට අපිට ගොඩක් මේ පහසුකම් තිබුණ නැහැ නමුත් අපිට තිබ්බ ටික ඇත්තම ප්‍රමාණවත් මොකද ඇත්තම ගත්තාම අපි ඒ දවස්වල හිටපු මේ ස්ප්‍රින්ටර්ස්ලා 6-7 දෙනෙක්ම හොඳට දුවනවා. අද එක්කෙනෙක් දෙන්නෙක් වගේ නෙමෙයි එදා. දැන් මෙදා සමහර අවස්ථාවලදී මම මේ පස්වෙනි වෙලත් ජාතික තරගාවලියකදී මම තප්පර 10 8කට 9කට වගේ දුවනවා. හොඳ තරගයක් කියන්නේ. හොඳ තරගයක්. ඒකයි ලොකු බංච් එකක් හිටියා අපිට පිරිසක් හිටියා. අද වගේ මේ පරතරයක් තිබුණේ පළමු දෙතුන් දෙනාගෙන් පස්සේ විශාල පරතරයක් තියෙනවා අද ක්‍රීඩා මල්ල ක්‍රීඩා විශේෂයෙන්ම ගත්තා. හැබැයි ඔබ කියන්නේ ඒ කාලේ වෙනකොට ඒ තරම් හොඳ මේ ඒ තරම් ලොකු පරතරයක් තිබුණේ ඔය බංච් එකේ කණ්ඩායම ඇතුලේ බොහොම තියුණු තරඟ තිබුණා. ඒ කියන්නේ පළවෙනියා දෙවෙනියා තුන්වෙනියා පස්වෙනියා අතර ඉතා විශාල පරතරයක් තිබුණේ නැහැ. බොහොම තරංකාරී ගතියක් තිබුණා. දැන් යුද හමුදාව එළියට එනකොට යුද හමුදාවේ ඔබේ සේවා කාලය අයින් වෙනකොට ඔබ මේ අමුතු විශයක් තෝරගන්නේ කෙනෙක් තෝරා නොගන්නා විශයක්. ඒ තමයි මේ මල්ල ක්‍රීඩකයන් පුහුණු කරනවා කියන කාරණේ. ඔබ පුහුණු ලැබපු දෙදෙනෙක් ඉන්නවා ජාත්‍යන්තර තලයේ ක්‍රීඩකෙක් සහ ක්‍රීඩිකාවක්. මම හිතන්නේ එක්කෙනෙක් ඉන්ද්‍රජිත් අපේ මැරතන් ශූරයා ඔලිම්පික් පදක්කමක් ගැන සිහින දකින ශූරයා. අනිත් පැත්තේ මංජුලා. මේ දෙදෙනා ඔබට මොන ගැහෙන කොහොමද? ඇත්තේ මගේ භාර්යාව ගුරුවරියක්. ඇය තමයි දිලුපිටියේ ක්‍රීඩා ගුරුවරියක්. ඔව් ක්‍රීඩා ගුරුවරිය. දිලුපිටි මධ්‍යම විද්‍යාලයේ සේවය කරන කාලේ දිලුපිටියේ කියන ගමකින් තමයි මේ ළමයා අපිට ලැබුණේ. ඉන්ද්‍රජිත් අපේ. ඒ තමයි උඩ උසස් පෙළ හදාර ශිෂ්‍යෙක් පාසලේ දිලුපිටි මධ්‍යම විද්‍යාලයේ මට එතනින් තමයි යොමු වුණේ. ඉන්ද්‍රජිත් කුරේ ගැන කතා කරනකොට බොහෝ දෙනෙක් ඉන්ද්‍රජිත්ගේ මුල් කාලය ගැන දන්නේ නැහැ. ඌ ක්‍රීඩාවට පැමිණියේ නැහැ. මොකද බොහෝ දෙනෙක් අද විශ්වාස කරන්නේ ඉන්ද්‍රජිත් මතු වෙන්නේ ලන්ඩනයේදී තමයි කියන කාරණේ. එංගලන්තයේදී තමයි කියන කාරණේ. බොහෝ ක්‍රීඩා ලෝලින් ඉඳන්නේ. ඊට වඩා කතාවක් තියෙනවා ඔහුගේ දිලුපිටියේ. ඇත්තම ඔබ හරි මොකද සමහර ඉස මම දැක්කා මාධ්‍යෙන් වුණත් සමහර අවස්ථාවල අපි දැක්කා ආටිකල්ස් වගේයක් ඇත්තම ඒ ආටිකල් දාපු කිසි කෙනෙක් මේකේ මේ යථාර්ථය මේක ඇත්තම දන්නේ නැහැ මේක උනේ මේ වල්පිට කියන ගමේ හිට ඉපදුණු මේ අනුරාධ නිස්කුරේ ඔහුට තව මල්ලියෙක් ඉන්නවා අම්මා තාත්තා ඔහු ඒ දවස්වල මේක මුල්ම කාලේ මේකයි අපි සාමාන්‍යයෙන් එන්ඩියුරන්ස් වගේ ඉසවලදී අපි ගොඩක් මේ ලන්ස් කැපැසිටි තමයි දියුණු වෙන්නේ ඒ මසල්ස් වල තියෙන ස්ට්‍රෙන්ත් එකට වැඩිය මස් කැපැසිටි එකේ මසල්ස් එකේ හાર્ට් එකේ තියෙන ඝනත්වය එකේ තියෙන ඝර්තවල විශාල බව එතකොට ඒක හොඳට ඔක්සිජන් යන ඇතුළට ගොඩක් යනවා එතකොට අපිට ගොඩක් වෙලාවක දුවන්න පුළුවන් ඒ ඇරබික් පැත්ත තමයි ගොඩක් එන්ඩියුරන්ස් ටයිප් ඇත්ලීට්ස් ඉතින් ඒගොල්ලෝ මෙයා මම හොලවලුවෙන් පස්සේ මේ කීඩකයා ඒ කාලේ අවුරුදු 100ක් දිනනවා දුනනවා බලද්දිම මේ කීඩකයා මේ ගොඩක් ඔය වැව් වල
ගොඩක් ඉඳලා තියෙනවා. ඉතින් මුහුද යට යා වැවුල් වැවු යට යනවා පීනනවා. ඒ ආභාෂිත මෑර තිබිලා තියෙනවා. ඒක තමයි දෙලපිටිය ගත්තාන් එහිය ගත්තාන් සමනේ කඳුකර පොඩ්ඩක් ප්‍රදේශයක් තියෙනවා. ඉතින් මෙයා ගොඩක් මෙයාගේ මහන්සිය. ඒක දැක්කම මට මගේ භාර්යාව මට කිව්වා මෙහෙම ළමෙක් ඉන්නවා. ඉතින් මං ඊට පස්සේ ආවරම් මං දන්න ක්‍රමවේද වලින් ඇත්තම ටික ටික මෙයා පුහුණු කරා. ඊට පස්සේ මෙයා 2000 දැනට ඒ ඉස්කෝල කාලේ මීට 5012 ටම ජාතික වාර්තා දෙකක් තිබ්බා පාසල් ජාතික වාර්තා දෙක. දැන් ඒ අනුරාධින් දීත් කුරේ මංජුලා පිළිබඳ කතාව මංජු කුමාර සිංහත් ඒ පාසලින්ම අධ්‍යාපනය කරපු කෙනෙක්. ඉතින් ඒ වගේමයි මට හම්බුනේ යාගේ යම් යම් හැකියාවල් මම දැක්ක මගේ භාර්යාව මට. ඒ බිරිඳද මංජුලා හොයාගන්නේ භාර්යාවද ඔබ? ඔව් ඒ ඉස්කෝලේ මම බිහි වෙන කෙනෙක්. පස්සේ මම ඒ ඉස්කෝලේ මල්ල ගිරව විසිටින් කෝච් කෙනෙක් හැටි මම පොඩ්ඩක් ඒ ඉස්කෝලට මම ගියා. හොයලා බැලුවා තවත් ළමයි ගොඩක් ළමයි ඉදිරියට ගත්තා. ඉතින් ඔයත් තමයි මට මෙයා ක්‍රීඩිකාවක් බිහි වුණේ. දැන් හරි අපූර්ව දෙයක් තිබෙනේ. මොකද සාමාන්‍යයෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවක් කියච්චාම විශේෂයෙන් මලල ක්‍රීඩාවේදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් කරන්නේ ඔවුන්ගේ ඒ කාලේ ඉවරුණාට පස්සේ එයින් සමු ගන්නවා පැත්තකට වෙනවා. බොහෝමත් කතලොස්සක් දෙනෙක් තමයි පුහුණු කරුවන් මට්ටමට එන. මොකද මලල ක්‍රීඩා පුහුණු කරුවෙක් වෙනවයි කියන එක එතරම් ලේසි පහසු කටයුත්තක් නෙමෙයි. වගකීමක් තියෙන කටයුත්තක්. පොඩ්ඩක් වැරදුනොත් තමා දෙන පුහුණුවෙන් ඔහු හෝ ඇයගේ කියන ආධුනික ක්‍රීඩකයාගේ හෝ ක්‍රීඩිකාවගේ මුළු ක්‍රීඩා ජීවිතයම අඳුර වෙන්න පුළුවන්. මේක වගකීමක් සහිත රැකියාවක් නෙමෙයිද? ඔබ ඇත්තම හරියටම හරි පිළිබඳව ඇත්තම අද මේ රටේ දැන් ඔබතුමාව යාහු ප්‍රශ්න කරනවා ගොඩාක් සතුටු වෙනවා. හේතුව මේ නමුත් අද අපේ අතර ඉන්න අය මල්ල ක්‍රීඩා පුහුණුව කියලා ගත්තාම නිකන් බොහොම සරලව හිතන්නේ මේක අපි 1600 ගොඩාක් ඉස්සර ඔලිම්පික් කාලේ ගත්තොත් එහෙම ඒ කාලේ යම්කිසි කෙනෙක් ක්‍රීඩාවට ගුණ කරුණු දුන්නාන් පස්සේ ඒ කාලේ තිබ්බ කතා වගේ ක්‍රීඩකයා දිනුනු නැත්නම් එයා යම්කිසි අවස්ථාවක වෙනකොටකට වගේ පැනලා මැරෙන්න ඕන සිය දින නැසි කර ගන්න ඕන ඒක ඉච්චන මේක හරි ගෞරවණීය වගකීම් සාගත රැකියාවක් ඕ ඉතින් ඒක මේක ඒක අපේ ගොඩක් බහුතරය අපි ඇත්තමක තේරුම් මොකද ශේෂ්ඨ මේ ෆේස් මේ වෘත්තිය ගත්තාම ගොඩක් වෘත්තින්නක වෙනස් මේ ගොඩක් ළඟ යන්නේ වෛද්‍යවරයෙක් වගේ වෘත්තියකට තමයි මේක ළඟ යන්නේ මොකද හේතුව මේ ඇඟේ තියෙන අපේ ප්‍රධාන ඕගන්ස් අපේ මේ ප්‍රධාන දේවල් එතන ප්‍රධාන දේවල් තමයි අපේ මොළය සහ මේ හෘද වස්තු එහෙම තමයි වග්ගඩු වගේ දේවල් අතර ලොකු මේ අපි දැන් කෙනෙක් දිව්වා කියන්නේ මේ අපේ හાર્ට් රේට් එක වැඩි වෙනවා. ඒතර මේ ගොඩාක් අපේ මේ ඕගන්ස් වෙනස් වීම වගේ දේ මේවා තේරුම් ගන්න පුළුවන් විද්‍යාත්මක දැනුමක් තියෙන මලිට පුණු ආරවුල. මොකද හේතුව අපි ගත්තාම ගුරුවරයෙකු ගණනවා ඉංජිනේර කෙනෙක් ගත්තොත් ඒ වෘත්තිය තංශි ගොඩක් ගොඩනැගිල්ලක් හදනවා මොකක් හරි ශේෂය. මේක අපි හැම වෙලේම මේ ඇඟේ මේ මාංශපේශී පද්ධතියත් එක්ක මේ පද්ධතිත් එක්ක කරන සටනක් මේක. තෝ අපි බාහිරට දන්නේ නැත්නම් අර ගානේ අපේ බ්ලඩ් සර්කියුලේෂන් එකවත් කොහොමද යන්නේ කියලා දන්නේ නැත්නම් මේ ගැන හිතන්නවත් බෑ. ඉතින් ලෝකේ සමහර ක්‍රීඩකව මේ කෝචින් පිළිබඳ ඔබ දන්නේ මොකද්ද කියලා අහපම උත්තර දෙලද මෙන්න මේ විදිහට ABCD කියලා අකුරු 24ක් තියෙනවා. ඒ 24නේ මේ A කියන කෑලේ පුංචි කෑල්ලක් තමයි මම දන්නේ කියලා කියන්නේ. ඒකිනුත් ඒ කෑල්ලක් විතරයි දන්නේ. ඒ කියන්නේ ඔලිම්පික් වගේ මට්ටමින් ඉන්න කොහොම වුණු කරු. ඒ කියන්නේ. ඉතින් අපි ඇත්තම දැන් මම වුණත් නැත්නම් මල්ල ක්‍රීඩා පුහුණු කරුවේ කියලා කියන්නේ එච්චරම කැමැත්තක් නැහැ. මම කියන්නේ මම ජූනියර් කෝච් කෙනෙක්. මම හොඳ කෝච් කෙනෙක් වෙන්න උත්සාහ ගන්න චරිතයක් කියන කාරණේ මට බයයි. හේතුව මේක තියෙනවා මම විශාල විදිහේ මේ සයන්ස් එකක්. අපේ ගොඩක් අය පහකොත් එහෙම කියන්නේ නෑ මේක මගේ ආර්ට් එක මගේ එක එක කෙනාට පිළිරණ එක මගේ ඇඟේ තියෙනවා මේක එහෙම කියලා බේරෙනවා එහෙම බෑ මේකෙදි ඒ කාරණේ කියන්න පුළුවන් කැටයම් ශිල්පියෙකුට නම් එහෙම නැත්නම් වෙනත් විදිහේ කලාත්මක නිර්මාණ කරන කෙනෙකුට නම් ඔය කියන කාරණේ කියන්න පුළුවන් ඔබ කියන හැටියට පාළි මේක මගේ ඇඟේ තියෙන දේ නිසා මම මේක කරනවා කියලා හැබැයි මලල ක්‍රීඩා පුහුණු කරුවෙක් හෝ පුහුණු කාරණියක් කියන්නේ මගේ ඇඟේ තියෙන දේ නෙමෙයි අනිකාගේ ඇඟේ තියෙන දේ තේරුම් ගැනීම හැකියාව තියෙනවා මොකද ඔහුගේ ශරීර විරාශය කොහොමද සකස් වෙලා තිබෙන්නේ ඔහුගේ මස් පිඩු කොහොමද සකස් වෙන්නේ ඔහු දැනට නිරතලව ඉන්න ක්‍රීඩාවට වඩා ගැලපෙන්නේ කොයි සෞද මේ ආදිවාසීන් ඔබ පුළුල් විද්‍යාත්මක පදනමකින් විශේෂයෙන්ම වෛද්‍ය විද්‍යාත්මක ක්‍රීඩාව විද්‍යාවක් දැන් වෙනදා ක්‍රීඩාව නිකම් මේ විනෝදය සඳහා කළ දෙයක් වුණාට දැන් වෙනකොට මේ වෙනකොට ලෝකයේ ක්‍රීඩාව හඳුන්වන්නේ ස්පෝර්ට්ස් සයන්ස් ක්‍රීඩා විද්‍යාව කියලා. එනිසා කැමරු විශයක් ක්‍රීඩා විද්‍යාව පිළිබඳව තමයි අපි කතා කරමින් සිටින්නේ ප්‍රවේශ වෙන්නේ තෙන්ට සූදානම්න්නේ අද දවසේ නඳු සෙවනේ පළමු විරාමයේ ලබා ගැනීමට විරාමයෙන් අනතුරු අපි සූදානම් අද දවසේ නඳු සෙවනේ ඉතිරි අඩ ඔබ සමග කතා බහ කරන්න හරි අපූර්ව අධ්‍යක්ෂකමක් වෙයි මේ කතා බහ විරාමයෙන් අනතුරු රැඳී සිටින්න ඔබේ ආදරණීය නාලිකාව උතුම් දේශයක අභිමානයේ රැගෙනෙන කලම්බු ටෙලිවිෂන් සමගම